ආයුබෝවන් උණුසුම් පුවත් ලැබුණ සැනින් රැගෙන අපේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා කළු ජිප් එකකින් මාධ්‍යවේදියෙකු මුහුණ වසා පැහැරගෙන ගොස් රත්කල යකඩයකින් පහර දීලා මාධ්‍යවේදියෙකු පැහැරගෙන යාමේ සිදුවීම පිළිබඳ සත්‍ය වහහෙළිදරව් කළ යුතුයයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි මේ බව සඳහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය මාධ්‍යවේදියෙකු පැහැරගෙන යාමේ සිදුවීම පිළිබඳ සත්‍ය වහහෙළිදරව් කළ යුතුය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සුජීව ගමගේ නම් නිදහස් මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් වද හිංසා පමුණුවා ඇතහැර දමා යාම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු අනාවරණය කරන ලෙස රජයට අවධාරණය කර සිටී සුජීවගමගේ ප්‍රකාශ කළ අන්දමට සහ වාර්තා වී ඇති ආකාරයට ඔහුව පැහැරගෙන ඇත්තේ මීර්ගම නගරයේදී කළු පැහැති ජිප් රථයකට නන්වාගෙන කළු පැහැති බෑගයකින් මුහුණ වසා නිවසට ගෙන ගොස් ප්‍රශ්න කරමින් පහර දී රත්කල යකඩ පටියකින් පිළිස්සම් කර ඇත ඔහු සතුව තිබූ ආන්දෝලනාත්මක තොරතුරු ඇතුළත් දත්ත කාඩ් පතක් ඉල්ලා එසේ වද හිංසා කර ඇති බව ප්‍රකාශ වේ. ඔහු සතුව තිබූ පෙන් ඩ්‍රයිව් දෙකක් සහ ඔහුගේ නිවසේ තිබූ අදාළ දත්ත කාඩ් පත ලබා ගැනීමෙන් පසු ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඔහුව අතහැර දමා ඇති බව ප්‍රකාශ වේ. මේ වන විට තමන් විසින්ම පවත්වාගෙන යන වාර ප්‍රකාශනයක කටයුතු පිළිබඳ සුජීව ගමගේ ප්‍රකාශන කිහිපයකටද සම්බන්ධව කටයුතු කර ඇති නිදහස් මාධ්‍යවේදියකි. ඔහු සතුව තිබූ ආන්දෝලනාත්මක දත්ත කාඩ් පතක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වූවා නම් නීත්‍යානුකූලව එය සිදු නොකිරීම ගැටළු සහගතය. පැහැර ගැනීම සිදු වී ඇත්තේ මාර්තු මස 10 වෙනිදාය. සුජීව ගමගේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටින බව අනාවරණය වන්නේ මාර්තු මස 15 වෙනිදාය. සිදුවීම සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය විසින් කටඋත්තරයක් ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ටාසය විසින් සිදු කරන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කොට පැහැරගෙනු ලැබූ කවුරුන් විසින්ද පිළිබඳ සත්‍ය කරුණු හැකි ඉක්මනින් අනාවරණය කරන ලෙස පොලිස් ප්‍රතිවරයාට අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස රජයට බල කර සිටී සීතාරංජනී කැඳවුම් කරෝ ලසන්තද සිල්වා ලේකම්.